මේ නඩියුකේෂන් YouTube channel එකට ආසාදරෙන් පිළිගන්න. ඔයා ඉදිරියට මිලදී ගන්න හෝ ඔයා ආස කරන වෙනත් සතෙක් ඉන්නවා නම් ඔයාට පුළුවන් පළහින් comment section එකෙන් ඒ සතාගේ නම දාන්න. එතකොට ඔයා තාමත් අපිව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න මේ වගේ සත්තුන්ගේ නොදකපු පැත්ත දැනගන්න. එහෙනම් අපි බලමු අද වීඩියෝ එකෙන් කතා කරන්න මම මොනවද කියලා. අපි අද කතා කරන්න යන්නේ කුරුල්ලෝ ජාතියක් වෙන හයසින්ත් මැකෝ කියන කුරුල්ලෝ ජාතිය. ඇත්තටම මැකෝ පරම්පරාවේ විශාලතම මැකෝ ජාතිය තමයි මේ හයසින්ත් මැකෝ කියලා කියන්නේ. විද්‍යාත්මකව ඇනඩෝරිස් හයසෙන්ටිනස් ලෙස හඳුන්වන ලබන අතර එහි කැපී පෙනෙන පෙනුමෙන් සහ ආකර්ෂණීය පෞරුෂයෙන් පරිකල්පනය ග්‍රහණය කරන ගන්නා විශ්මජනක සුන්දර පක්ෂියකි. එහෙනම් අපි වීඩියෝ එක ඇතුළට ගිහින් බලමු මේ කුරුල්ල ගැන තවත් වැඩිදුර විස්තර. විශාලතම මැකෝ විශේෂය ලෙස මෙම තේජවන්ත පක්ෂීන් ඔවුන්ගේ ආකර්ෂණීය ප්‍රමාණය සඳහා ප්‍රසිද්ධිය. හිස යට වලිගය දක්වා සෙන්ටිමීටර 100ක් අඩි 33ක් පමණ වන අතර බර කිලෝග්‍රෑම් 1.2 සිට 1.7 දක්වා රාත්‍රා 2.6 සිට 3.7 දක්වා වේ. ඔවුන්ගේ වඩා සුවශේෂී ලක්ෂණයක් වන්නේ ඔවුන්ගේ ශරීරය ව්‍යාපස් සහ දිගු වලිගේ ආවරණය කරන ඔවුන්ගේ විචිත්‍රවත් කොලොප්ට් එහෙම නැත්තන් නිල් පිහාටු. මෙම විශ්මජනක නිල් පෑය ඔවුන්ගේ දීප්තිමත් කහපැහැති ඇස් වලල්කයෙන් වෙනස් වන අතර ඔවුන්ට සිත් ඇදගන්නා සුළු සහ රාජකීය පෙනුමක් ලබා දෙයි. දකුණු ඇමරිකාවේ මධ්‍ය සහ නැගෙනහිර ප්‍රදේශවලට විශේෂයෙන් බ්‍රසීලයට ආවේනිකු හයසිත් මැකෝ තල් වගුරුබින් වගුරුබිම් සා විවෘත සෙවන ඇතුළු විවිධ පරිසරවලට වාසය කරයි. ඒවා එත අනුවර්තනය වන අතර සුදුසු ආහාර ප්‍රභවයන් පවතින තාක්කල්තෙක් සා වියලි වාසස්ථාන දෙකෙහිම සොයාගත් හැකිය. මෙම මැකෝවා මූලික වශයෙන් තල්ගෙඩි බීජ පළතුරු සහ ඉඳිහිට කෘමින් සහ කුඩා පුෂ්ඨවංශීන් මත පෝෂණය වන බව දන්නා කරුණකි. වනයේ හයසිත් මැකෝ යනු තම සහකරු හෝ සහකාරිය සහ පවුලේ සාමාජිකයන් සමග ශක්තිමත් බැඳීම් ඇති කරන සමාජ පක්ෂීන් වේ. ඔවුන් බොහෝ විට පියාසර කරන අතර යුගල වශයෙන් කුඩා කණ්ඩායම් වශයෙන් ආහාර සොයමින් සිටින අතර ഘോഷාකාරී ඇමතුම් හරහා සංනිවේදනය කරන අතර එකිනෙකාගේ පිහාටු පෙරීම වැනි ආදරණීය හැසිරී ප්‍රදර්ශනය කරයි. මෙම පක්ෂීන් ඔවුන්ගේ බුද්ධිය සහ ගැටළු විසඳීමේ හැකියාවන් සඳහාද ප්‍රසිද්ධිය. ඔවුන් චර්යාත්මක අධ්‍යයනය සඳහා සිත් ඇදගන්නා විෂයන් බවට පත් කරයි. ඔවුන්ගේ විශිෂ්ට අලංකාරය සහ බුද්ධිය තිබියදී හයසිත් මැකෝ ඔවුන්ගේ ස්වභාවික වාසස්ථානවල සැලකිය යුතු තර්ජනවලට මුහුණ දෙති. ප්‍රධාන අභියෝග අතර වන විනාශ හේතුවෙන් වාසස්ථාන අහිමිවීම, සුරතල් වෙළඳාම සඳහා නීති විරෝධී උගුල් ඇල්ලීම සහ ඔවුන්ගේ පිහාටු සහ මස් සඳහා දඩයම් කිරීම ඇතුළත් වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් සබහදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය IUCN වැනි සංරක්ෂණ සංවිධාන විසින් අවධානමට ලක්විය හැකි ලෙස වර්ගීකරණය කර ඇත. හයසිත් මැකෝ එහි වාසස්ථාන ආරක්ෂා කිරීම අරමුණු කරගත් සංරක්ෂණ උත්සාහයන් මෙම සංකේතාත්මක විශේෂය පැවැත්වීම සාතික කිරීම සඳහා ඉතා වැදගත් වේ. හරීටි පිළිවලින් කිව්වොත් ආරක්ෂිත ප්‍රදේශ පිහිටුවීම, තිරසාර ඉඩම් පරිහරණය පිළිවලි
ප්‍රවර්ධනය කිරීම, නීති විරෝධී වනජීවී වැළඳාම නිරීක්ෂණය කිරීම සහ ඒවාට එරෙහිව සටන් කිරීම සහ ජෛව විවිධත්ව සංරක්ෂණය කිරීම වැදගත්කම් පිළිබඳව දැනුවත් කිරීම මෙම ප්‍රාන්තයන්ට ඇතුළත් වේ. වහල්භාවයේදී හල්සිත් මැකෝ ඔවුන්ගේ ප්‍රමාණය, ආහාර අවශ්‍යතා සහ සමාජ අවශ්‍යතා හේතුවෙන් විශේෂිත රැකවරණයක් අවශ්‍ය වේ. වගකීම සහිත හිමිකාරීත්වය සහ අභිජන වැඩසටහන් මෙම විශේෂය සංරක්ෂණයට දායක විය හැකි අතරම ඔවුන්ට නිස රැකවරණයක් සහ පොහොසත් කිරීමක් ලබා දිය හැක. සමස්තයක් වශයෙන් හයසිත් මැකෝ යනු ස්වභාවික සුන්දරත්වයේ සංකේතයක් පමණක් නොව අපේ පෘථිවියේ ජීවයේ විවිධත්වය ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා සංරක්ෂණ ප්‍රාන්තයන්ගේ වැදගත්කම සිහිපත් කිරීමකි.